අප යම් කිසි දෙයක් බලාපොරොත්තු නොවූ විදියට සිදුවුණේ නැත්නම් අප හිතන අය ප්‍රශ්නයක් කියා. නැත්නම් අපට දැනුණොත් අපට හැඟුණොත් යම් කිසි දෙයක් අප හිතනවට වඩා වෙනස් ආකාරයකින් හෝ වැරදි විදියට සිද්ධෙනවා කියලා අපගේ මනස ඉක්මනට අපට පෙන්වන්න හදනවා මෙතන ප්‍රශ්නයක් තිබෙනවා. මෙය මට එපා, මෙය මට අවශ්‍ය නැහැ කියලා අප ප්‍රතික්ෂේප කරවන්න හදනවා එම තත්ත්වය, එම තත්ත්වයට. එම නිසා අප දැනගත යුතුයි ප්‍රශ්න කියන්නේ මනුෂ්‍යයන්ගේ මනසේ ඇතිවන දෙයක් පමණයි. එය මනුෂ්‍යයන්ගේ මනසේ ඇතිවන සිතුවිලි රටාවක් පමණයි. එම ප්‍රශ්න ඇත්තරම පවතින්නේ නැහැ. මොකද තව මනුෂ්‍යෙක්ට ප්‍රශ්නයක් ලෙස දකින දෙයක් ඔබට ප්‍රශ්නයක් ලෙස දකින්නේ නැති වෙන්න පුළුවන්. තව මනුෂ්‍යෙක් ප්‍රශ්නයක් ලෙස දකින්නේ නැති දෙයක් ඔබට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එතකොට එය යථාර්ථයේ ඇත්ත ලෝකයේ පවතින්නේ නැහැ. අපේ දිහා බලන විදිය අනුව තමයි අපේ ප්‍රශ්නයක් ලෙස දකින්නේ. සෑම ප්‍රශ්නයක්ම මනුෂ්‍යයන් මවාගත්ත දේවල්, මනස තුළ මවාගත්ත දේවල්. හිතන්න අප කවුරුත්ම මේ ලෝකේ නැහැ කියලා, මිනිස්සු කවුරුත් නැහැ, කිසිම දෙයක් නැහැ කියලා. එන්නේ එවැනි ලෝකයක ප්‍රශ්න කිසිවක් නැහැනේ. කිසිම දෙයක් නැහැ කියන්නේ මේ ලෝකේ ඇත්ත ඇත්සැටි බැලුවොත් කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ සෑම ප්‍රශ්නයක් අපම නිර්මාණය කරපු ප්‍රශ්න අප ප්‍රශ්න නිෂ්පාදනය කරලා ඒවා අප නිර්මාණය කරලා තිබෙන්නේ. නමුත් මේ මොහොතේ වුණත් ඔබගේ සිත තුළ ප්‍රශ්නයක් කියා දකින දෙයක් ඇත්ත වශයෙන්ම ප්‍රශ්නයක් නොවේ. එය ඔබගේ මනසෙන්ම ඇඳගත් දෙයක්. ඔබගේ ඇත්ත ස්වභාවය නම් ප්‍රශ්නවලින් නිදහස්, ප්‍රශ්න නැති ස්වභාවයක්. එම නිසා සෑම ප්‍රශ්නයක්ම අපගේ මනස තුළ නිෂ්පාදනය කරපු ප්‍රශ්න. ඒ වගේම තමයි සෑම ප්‍රශ්නයක්ම මතකයන් මත පදනම් වූ දේවල්. මතකයන් මත පදනම් වෙලා තමයි ප්‍රශ්න නිෂ්පාදනය වන්නේ අපගේ සිත තුළ. මේ මොහොතේ ඇත්ත වශයෙන්ම කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් මතකයන් පදනම් කරගෙන අපගේ සිත නිතරම ප්‍රශ්න ඇති කරන්න හදනවා. කෙටියෙන් කිව්වොත් මනුෂ්‍ය මනසය නැත්නම්, ඒ කියන්නේ ඔබම ඇති කරගන්නා මනස තිබෙන්නේ, ඔබ සිතුවිලි ඇති කරගත්තොත් පමණයිනේ මනස කියලා දෙයක් නිර්මාණය වන්නේ. එම මොලේ කියන්නේ මනස නොවේනේ. මොලේ කියන්නේ වෙනත්ම පද්ධතියක්. නමුත් මනස කියන්නේ එය ඔබම සිතුවිලි මගින් ඇති කරවන උපකරණයක්. එය පේන්නේවත් නැහැ කාටවත්, අපටවත් පේන්නේ නැහැ. නමුත් එය තිබෙනවා කියලා අපට ඉතාමත් හොඳින් දැනෙනවා නේ. එම මනස කෙසේ වෙතත් මෙම මනස නැත්නම්, මනස පවතින් නැත්නම් අප තුළ දැන් මම මෙහෙම මම කිසිම දෙයක් හිතන්නේ නැතුව මම මගේ හැඟීම් සහ සිතුවිලි සියල්ලක්ම නිශ්ශබ්ද කර, කිසිම දෙයක් හිතන්නේ නැතුව මම මගේ හුස්ම ආශ්වාස කරන ප්‍රශ්වාස කරන එක ගැන විතරක් අවධානය යොමු කරොත් එතන මනසක් නැහැ එතන, රයිට්? එතකොට මනස නැති තැන ප්‍රශ්නත් නැහැ. කිසිම ප්‍රශ්නයක් හටගන්න විදියක් නැහැ. තවදුරටත් මම විස්තර කරොත් ප්‍රශ්න කියන්නේ අපගේ මනස සිතුවිලි හරහා යම්කිසි කතන්දරයක් කියවන්න හදනවා අපට ජීවිතය ගැන. ජීවිතය දිහා බලලා සිතුවිලි හරහා අපට යම්කිසි දෙයක් පෙන්වන්න හදනවා මෙතන ප්‍රශ්නයක් තිබෙනවා කියා. ඉන්පසු එය තවත් සිතුවිලි ඇති කර අපට පෙන්වන්න හදනවා එය වැරදි, එය හරියන්නේ නැහැ කියලා. එම නිසා ප්‍රශ්නවලින් නිදහස් ජීවිතයක් ගත කිරීමට නම් අප අපගේ ඇත්ත ස්වභාවය වන දැනුවත් වීම වශයෙන් හැසිරෙද්දී අප දන්නවා මනස මොන වගේද හැසිරෙන්නේ කියලා. අප දන්නවා අපට ප්‍රශ්නයක් ලෙස දෙයක් දකිද්දීම අප දන්නවා එතකොට මේ මනස තමයි මේ ප්‍රශ්නයක් ලෙස දකින්නේ. මේ මනස මාව උසිගන්වන්න හදනවා යම්කිසි දෙයක් හරි නැහැ, හරියන්නේ නැහැ, වැරදි කියලා. එම නිසා ඔබ දැනුවත් වීම වශයෙන් හැසිරෙද්දී ඔබගේ ඔබ මනස කියන සෑම දෙයක්ම විශ්වාස කරන්නේ නැහැ. ඔබය එම සිතුවිලි ඇති වුණා කියලා දැනුවත් වුණා පමණයි. ඔබ දැනුවත් වීම හෝ අවබෝධය වශයෙන් හැසිරෙද්දී ඔබටම තේරෙයි ප්‍රශ්න යනු මනස නිර්මාණය කරපු මවාගත්ත සීමාවන් කියලා. අත වශයෙන් කිව්වොත් මිනිසුන් ප්‍රශ්න ලෙස දකින දේවල් මේ වර්තමානයේ ඔවුන්ම නිර්මාණය කරපු දේවල් රටාවක් හැටියට. ඔවුන් යම්කිසි රටාවක් අනුගමනය කරලා, ඒ කියන්නේ ඔවුන් නොදැනුවත්ම මේ කරන්නේ, ඔවුන් හැම වෙලේම එය පුරුද්දක් වශයෙන් එකම දේ ප්‍රශ්නයක් ලෙස දැකීම තමයි අද දවසේ ඔවුන් එම ප්‍රශ්නයට තාමත් මුහුණ දෙන්නේ. ඒ කියන්නේ ඔවුන් අමතකයි ඔවුන් අත ගැහුවේ ප්‍රශ්නයකට කියා. ඒ කියන්නේ
ප්‍රශ්නයක් කියලා දෙයක් ඔවුන් මවාගෙන ඔවුන් සිතුවිලි එයට යොමු කර ඔවුන් ප්‍රශ්නයක් නිර්මාණය කරා. ඉන්පසු ඔවුන් එම ප්‍රශ්නයට සැරින් සැරේ අත ගහනවා. එය ප්‍රශ්නයක් ලෙස ඔවුන් හඳුනා ගන්නවා හෝ එම ප්‍රශ්නයට අවධානය යොමු කිරීමෙන් ඔවුන් එම ප්‍රශ්නයේ පැවැත්ම වර්ධනය කරනවා. ඉන්පසු ඔවුන්ටම මතක නැහැ ඒ ඔවුන්ම නිර්මාණය කරපු ප්‍රශ්නයක් කියලා. එම ප්‍රශ්නයේ අවසානය වන්නේ එම ප්‍රශ්නය ප්‍රශ්නයක් ලෙස දකින් නැති කල. කෙටියෙන් කිව්වොත් ප්‍රශ්නය නිර්මාණය කරපු ඔබ ප්‍රශ්නයේ කොටසක් වෙලා. ඒ කියන්නේ සිත නිර්මාණය කරපු එම ප්‍රශ්නය ඔබ ඔබගේ ජීවිතය කරගෙන තිබෙන්නේ. අනිත් කාරණේ තමයි සෑම ප්‍රශ්නයක්ම හට ගැනීමට හේතුවක් වෙනවා මානය. නැතහොත් අහංකාර බව. ඉංග්‍රීසියෙන් කියනවා ඊගෝ කියලා. මානය නිසා තමයි සෑම ප්‍රශ්නයක්ම පෝෂණය වන්නේ. ඔබ හිතනා යම් කිසි පුද්ගලෙක් කියලා ඔබ. එවිට එම පුද්ගලයා නිර්මාණය වන්නේ මනස ඇති කරන සිතුවිලි නිසානේ. ඔබ නෙවෙයි එම පුද්ගලයා. නමුත් මනස නිර්මාණය කරන එම පුද්ගලයාව ඔබ හිතනා ඒ ඔබයි කියලා. එම පුද්ගලයා ලෝකය දකින විදිහ අනුව මනස හදනවා මෙවැනි ප්‍රශ්න තිබෙනවා මෙවැනි දේවල් සිදුවෙන්න බෑ කියලා. එතකොට මානය නිසා තමයි ප්‍රශ්න තව තවත් වර්ධනය වෙන්නේ. ඔබ මේ කරලා බලන්න. ඔබගේ ප්‍රශ්න වලට අවධානය යොමු කරන්න නැතුව ඔබ කැමති දේ තිබෙන්නේ අර ප්‍රශ්නෙත් එක්ක හැලහැප්පීම් කරගන්න නැතුව එම ප්‍රශ්නය ප්‍රතික්ෂේප කරන්න නැතුව ඔබට කැමති දේ තිබෙන්නේ එම දේට අවධානය යොමු කරන්න එම දේ පිළිබඳව සිතුවිලි ඇති කරගන්න එම සිතුවිලි මගින් හැඟීම් ඇතිවී ඔබ කායිකවත් ක්‍රියාත්මක වෙනවා. ඉන්පසු අර ප්‍රශ්නය තිබ්බද කියලාවත් දන්න එම ප්‍රශ්නය එහෙමම නැති වෙලා. ඔබ යම් කිසි ප්‍රශ්නයක් ඇති බව විශ්වාස කරපු මොහොතේ සිට ඔබ අත්දැකීම් වශයෙන් එම ප්‍රශ්නය ලබන්න පටන් ගන්නවා. ඔබ ඔබගේ ඇතුළාන්තයෙන්ම අත්දකින්න එම ප්‍රශ්නය. ඔබගේ සිත නිර්මාණය කරපු එම ප්‍රශ්නය ඔබ විශ්වාස කරන්න පටන් ගත්තොත් ඔබ කෙමෙන් කෙමෙන් එය අත්දකින්න පටන් ගන්නවා. එම නිසා ඔබ වටහා ගත්තොත් මේ මනසයි සිතුවිලි එකතු වෙලා මේ තවත් ඍණාත්මක කතන්දරයක් මේ පෙන්වන්න හදන්නේ කියලා එවිට ඔබ එය විශ්වාස කරන්නේ නැහැ. ඔබ ඔබගේ අවධානය යොමු කරන්නේ ඔබට කැමති දේවල් වෙත පමණයි සහ ඔබ දැනුවත් වීම වශයෙන් හැසිරෙන නිසා ඔබ දන්නවා අර මනස ඇති කරන්න හදපු ඍණාත්මක කතන්දරයේ සත්‍යයක් නොවන නිසා එය තමන්ගේම සිත තුළ ඇති වූ සිතුවිලි වලින් නිර්මාණය වෙච්ච ප්‍රශ්නයක් නිසා එය වෙත ඔබ අවධානය නොකිරීමෙන් එය නිකම්ම නැති වෙලා යනවා. එම දේ ඔබට ප්‍රශ්නයක් ලෙස ඔබ දකින්නවත් නැහැ. ඔබ ඔබට යම් කිසි දෙයක් ප්‍රශ්නයක් ලෙස කිව්වොත් මට ප්‍රශ්නයක් තිබෙනවා කියලා කිව්ව ගමන් ඔබ දැනගත යුතුයි ඒ තිබෙන්නේ ඔබගේ සිත තුළ විතරයි. සිත ඇතිකරගත් ප්‍රශ්නයක් තමයි ඔබට ඔය දැනෙන්නේ හෝ හැඟෙන්නේ. බාහිර ලෝකයේ සිදුවන යම් කිසි දෙයක් බලා සිත ප්‍රතික්‍රියා කර ඇතිකරගත් සිතුවිලි රටාවක් ප්‍රශ්නයක් ලෙස ඔබව විශ්වාස කරන්න හදවන තත්ත්වයක් තමයි ඔබගේ සිත තුළ ඔය ඇති වෙලා තිබෙන්නේ. ඒ ඔබට වටහා ගත්තොත් ඔබ බාහිර ලෝකයේ දේවල් පිළිබඳව ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ඔබ එම දේවල් පිළි අරගෙන ඔබට කැමති විදිහ විතරක් ඔබ කරනවා. ඔබට වෙන්න ඕන විදිහ. ඇත්ත වශයෙන්ම කිව්වොත් මේ ලෝකයේ ප්‍රශ්න ලෙස දකින තැන්වල විශේෂිතම ලක්ෂණයක් තමයි එම තැන්වල ආදරය හිඟකම තිබෙන්නේ. ආදරය නැති තැන්වල තමයි මිනිස්සු ප්‍රශ්න ලෙස දේවල් ඇති කරගෙන ප්‍රශ්න නිර්මාණය කරන්නේ. එම නිසා ඔබ දැනගත යුතුයි ආදරය නැත්නම් සෑම වෙලාවකම ප්‍රශ්න හටගන්නට පුළුවන්. ඉක්මනින්ම ඔබගේ සිත සෑම වෙලාවකම ප්‍රශ්න නිෂ්පාදනය කරන්න පටන් ගන්නවා ඔබගේ කිසිම අවසරයක් නැතුව. ඔබ ඕනෑම දෙයක් ඇත්ත ඇති සැටියේ පිළිගත්තොත් එවිට එය තමයි ආදරය කියන්නේ. මොකද ආදරය කියන්නේ සෑම දෙයක්ම ඇත්ත ඇති සැටියේ පිළිගැනීමයි. දැන් ඔබ හිතනවා ඇති එතකොට මේ ප්‍රචණ්ඩත්වයේ සොරකම ඒවත් පිළිගන්න ඕනේද කියලා. නැහැ, එම තත්ත්වය හටගත්තේ ආදරය නැති තැන ප්‍රශ්නයක් නිර්මාණය කරපු නිසා. ප්‍රශ්නයක් සිත තුළ නිර්මාණය කිරීමෙන් එම ප්‍රශ්නය පෝෂණය කර එම ප්‍රශ්නය තවදුරටත් ප්‍රශ්නයක් ලෙස දැකීම හේතුවෙන් තමයි ප්‍රචණ්ඩත්වයේ සොරකම වංචාව හටගත්තේ. එම නිසා ඒවා අතුරුඵල විතරයි. ඒවා හරිම විසඳන්න පුළුවන් දේවල්. ඒවා සමාජයක තිබෙන
ඒවා විසඳන්න පුළුවන්. අප සෑම කෙනෙක්ම අපව හඳුනගත්තොත් අපව වෙනස් කරොත් තමයි එම සමාජ ප්‍රශ්න සෑමයක්ම නිකම්ම නැති වෙලා යන්නේ. ඍණාත්මක සිතුවිලි සහ දෘෂ්ටි කෝණයන්ගෙන් ලෝකෙ දිහා බලන සෑම මනුෂ්‍යෙක්ටම ප්‍රශ්න ඉතාමත් ජීවමානයි. ඔවුන් හිතනවා මෙම ප්‍රශ්න ඇත්ත ප්‍රශ්න කියා. නමුත් අපගේ ඇත්ත ස්වභාවය වන දැනුවත් වීම කිසිම දෙයක් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. එය ඇත්ත ඇති සැටියේ පිළි අරගෙන එම දේවල් අත්විඳිනවා පමණයි. මෙම ප්‍රතික්ෂේප කිරීමෙන් තමයි සමාජයක ලොකු ප්‍රශ්න ඇතිවන්නේ. ප්‍රශ්න මිනිස්සුම ඇති කරවනවා, නිර්මාණය කරනවා මිනිස්සු. මේ ප්‍රතික්ෂේපය හටගන්නේ සිත තුළින්. එම සිත තුළින් හටගන්නා සිතුවිලි අන්තිමට ප්‍රශ්නයක් කියලා දෙයක් මවාපානවා. ඊට පස්සේ එම ප්‍රශ්නය සමාජයේ මිනිස්සුන් නිර්මාණය කරනවා. ඔබ යථාර්ථය සමග හැලහැප්පීම් ඇති කරගන්නා තරමට, යථාර්ථය ප්‍රතික්ෂේප කරන තරමට ඔබ වේදනාව සහ දුක වර්ධනය කරගන්නවා. යථාර්ථය ඇත්ත ඇති සැටියේ දැක එම දේවල් සරලව පවතින ඉඩහැරියාම ඔබ හරිම සැහැල්ලුවෙන් ඉන්නේ. ඔබට කිසිම දෙයක් නැහැ හැප්පෙන්න. ඔබ තුල දුක හටගන්න හේතුවකුත් නැහැ. එවිට ඔබ යම්කිසි ප්‍රශ්නයක් ලෙස දකින දෙයක් වෙත ඔබ හැඟීම්වලින් ප්‍රතික්ෂේප කරන්න පටන් ගත්තහම එම ප්‍රශ්නය ඔබ තුළ පවතිනවා සැමදාමත්. ඉන්පසු ඔබගේ විපර්යාසය සහ වේදනාව දකින අනෙකුත් ඍණාත්මක මනස් තිබෙන පුද්ගලයන් හිතනවා මෙම ප්‍රශ්නය ඇත්තරම තිබෙන ප්‍රශ්නයක් කියා. ඉන්පසු සමාජයක් වශයෙන් එම ප්‍රශ්නය තවදුරටත් ප්‍රශ්නයක් කිරීමට සහ එම ප්‍රශ්නය ඇත්තරම ප්‍රශ්නයක් කියා පවත්වාගෙන යෑමට ඔවුන් තහවුරු කරගන්නවා. ඔවුන් තහවුරු කරනවා මේ ඇත්තම ප්‍රශ්නයක් තමයි කියලා. ඒ කියන්නේ තමන්ම ඇතුළාන්තයෙන්ම තහවුරු කරගන්නවා සිතුවිලි මගින්. එතකොට ප්‍රශ්නේ තිබෙන්නේ තමන් තුළමයි. තමන්ම තනියෙන් මෙම ප්‍රශ්නේ දැවෙනවා. ඔබ මේ අවස්ථාවේ ඔබගේ ප්‍රදේශයේ, නගරයේ හෝ රටේ දකින ප්‍රශ්න සෑමයක්ම මනස තුළින් නිෂ්පාදනය වෙච්ච තත්ත්වයක් තමයි ඔය සමාජගත වෙලා තිබෙන්නේ. එම නිසා මේක මේ අපට දේශපාලන පක්ෂවත්, මිනිස්සුන්වත්, ආගම් ඇදහිල්ලෙන්වත් කිසිම දෙයකින්වත් වෙනස් කරන්න බැහැ. මේ අපගේ සිත හඳුනගෙන එම සිත හැසිරවීමෙන් තමයි මෙම සෑම ප්‍රශ්නයකටම තිත තියන්න පුළුවන්. ඒ අප හොඳින් අවබෝධ කරගත යුතුයි. හිතන්න ඔබ සතුටුම වෙච්ච අවස්ථාවක්, එම අවස්ථාවේ ඔබට දැනෙන්නේ නැති කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා. ඔබ ඉතාමත් සතුටෙන් ඉන්නේ නැත්තේ. ඉතින් මේම සතුට ඔබගේ ඇත්ත ස්වභාවය වෙන සතුටින් පොඩ්ඩක් ඔබ සිත වෙත යොමු කරා. සිතුවිලි වශයෙන් සතුටුදායක සිතුවිලි ඇති කරගෙන ඔබ එම සතුට හැඟීම් වශයෙන් ඇති කරගත්තනේ. ඉන්පසු එම සතුට නැති වුණාට පස්සේ ඔබ ආයෙ හිතනවා දැන් එම සතුට නැහැම, දැන් තියෙන්නේ දුක කියලා. ඇත්ත වශයෙන්ම එහෙම දෙයක් තිබ්බේ නැහැ. ඔබගේ අර ඇත්ත ස්වභාවය වන සතුටෙන් යම් කිසි දෙයක් හඳුනගෙන එම දේ ඇත්ත ඇති සැටි පිළි අරගෙන සිතට කිව්වා ඔයත් සතුටෙන් ඉන්න කියලා. එච්චරයි කරේ. ඔබගේ සතුටෙන් සිත පිරව එච්චරයි. ඒකයි සිදුවන. ඉතින් මෙතන මේ සතුට නැතිවීමේ දෙයක් නැහැ. මෙතන සතුට නැතිවීමේ දෙයක් නැහැ. දුක ඔබ ඇති කරගත්තත් මිසක්. එලෙස ඔබ සතුට ඔබ තුළ ඇති කරගත්තොත්, ඔබගේ ඇත්ත ස්වභාවය වන සතුට ඉස්මතු කරගත්තොත් ඔබට ඕන වෙලාවක සතුට වෙන්න පුළුවන්. එම සතුට ඔබ වර්ධනය කරවන හෝ එම සතුට පවත්වාගෙන යන තරමට ඔබට හිතේ ප්‍රශ්න කියන දේවල් නියම් වැලි කැට වගේ ඒවා කිසිම ප්‍රශ්නයක් නැති තරමට ඔබට හිතේ. ඇත්තටම හිතේ නෙමෙයි, ඔබට හැඟේ. කිසිම ප්‍රශ්නයක් එම ප්‍රශ්න නෙවෙයි නේද කියා ඔබටම හැඟේ. ඒ හේතුව ප්‍රශ්න කියන දේවල් හරිම දුර්වලයි. එම ප්‍රශ්නවලට ඔබගේ ඇත්ත ස්වභාවය හෝ ඔබගේ සතුටත් එක්ක ඇත්තම හැප්පෙන්න බැහැ. මොකද එම දේවල් සිතුවිලි ඇති කරගත්ත දේවල්. මනුෂ්‍යයන් විසින් එම සිතුවිලි පෝෂණය කරලා බාහිර ලෝකයේ නිර්මාණය කරපු තත්ත්වයන් නිසා එම ප්‍රශ්නයන් ඇත්තම හරිම දුර්වලයි. ඔබ ඔබගේ ඇත්ත ස්වභාවය වන දැනුවත් වීම ලෙස එම ප්‍රශ්න දිහා බැලුවොත් ඔබට හිතේ එම ප්‍රශ්න ඇත්තම ප්‍රශ්නයක් නෙවෙයි. එම ප්‍රශ්න තමන්ම මවාගත්ත දේවල් කියා ඔබටම හැඟේ. ඉතින් ඔබටම තේරෙනවා නේද, ඔබගේ උත්තරීතරම උසස්ම තත්වයෙන් ඔබ සිටිද්දී ඔබට ප්‍රශ්න ඇත්ත වශයෙන්ම ප්‍රශ්න නොවේ.
අනික මේ ඔබ උත්තරීතරම උසස් තත්ත්වයට පත්වෙන්න ඔබට මේ ලොකු දේවල් කරන්න ඕනේ නැහැ. ඔබට තියෙන්නේ ඇත්ත ඇතිසැටේ දකින්න විතරයි, ඔබගේ තත්ත්වය හඳුනගන්න විතරයි. එම තත්ත්වය හඳුනගන්න තමයි අපගේ එකල සිටි ආධ්‍යාත්මික ගුරුවරුන් අපට කියලා දුන්නේ. ඒ කියන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ සහ ජේසුස් වහන්සේ ඇතුළු අනෙකුත් ආගමික නෙවෙයි, ඇත්ත වශයෙන්ම කිව්වොත් ආගම ඔවුන්ට කිසිම ආගමක් තිබෙන්නේ නැහැනේ. මේ මිනිසුන් ආගමක් හදාගෙන තිබෙන්නේ. එම ආධ්‍යාත්මික ගුරුවරුන් අපට කියන්නත් උත්සාහ කරේ ඔය දෙම තමයි. නමුත් ඒ අප කොච්චර පටලගෙනද තිබෙන්නේ හිතන්න පොඩ්ඩක්. අවුරුදු 2500කට හෝ 2500කට වැඩි කාලයකට කලින් කියපු එම ධර්මය හෝ එම අදහස් හිතන්න දැන් මෙතෙක් වෙද්දි අප අහද්දි ඒවා පොතින් පොත කටින් කට එද්දි කොතරම් වෙනසක් වෙලා ඇද්ද එම ධර්මය. ඒ කියන්නේ සරල ධර්මයක් කොතරම් සංකීර්ණ කරලාද අපි මේ අහන්නේ. ඒවා ලුණු මිරිස් දාලා බොරු කතන්දර හදලා පටලවලා තිබෙන්නේ. මෙම සරල ධර්මය අපට ඉගෙන ගන්න බැරි තරමට සංකීර්ණ වෙන තරමට සහ අපගේ ප්‍රායෝගික ජීවිතයට කරන්න අමාරු තරමටම එම ධර්මය පැටලි සහගත කරලා තිබෙන්නේ, අමාරු කරලා තිබෙන්නේ. අපිට පෙන්වන්න හදලා තියෙන්නේ මේක නිකන් වනගත වෙලා කරගන්න ඕන තාපසයක් වෙලා හෝ අප යම්කිසි ආගමකට බැඳිලා තමයි මේ ලං කරගන්න පුළුවන් තත්ත්වයක් කියලා අපිට පෙන්ලා දෙලා තිබෙන්නේ. නමුත් ඒ සත්‍යයක් නොවේ. ඔබ හිතනවද බුදුරජාණන් වහන්සේ වගේ කෙනෙක් කියයි කියලා ජීවිතේ දුකක් කියලා? ඔහු තමයි උත්තරීතරම තත්ත්වයට පත්වච්ච මනුෂ්‍යයා. එම මනුෂ්‍යයා අපට කියලා දුන්න දේවල් කොතරම් සරලද? එම සරල භාවය කොතරම් දැන් සංකීර්ණ කළද තිබෙන්නේ? අනික ඔහු අපිට කියලා දුන්නේ ජීවිතයේ සෑම තප්පරකම සතුටින් ඉන්න ධර්මයක්. ඉතින් එම ධර්මය අප වටහා ගන්න නැත්නම් ඔය පොතින් පොත කටින් කට ගිය ආගම් කියන දේවල් අහලා එම ධර්මය අප පිළිගන්න හැදුවොත් අප නොමග යෑමක් තිබෙන්නේ. එම නිසා අප අපව හඳුනාගත යුතුයි. අප අපගේ ඇත්ත ස්වභාවය හඳුනාගත යුතුයි. අප අපගේ ඇත්ත ස්වභාවයෙන් ලෝකයේ දිහා බලන්න පටන් ගත යුතුයි. මොකද එය තමයි අපගේ දුකට තිත තියන්න පුළුවන් එකම ක්‍රමය, අපගේ ස්වභාවිකව පැවැත්ම හෙවත් දැනුවත් වීම. ඉතින් ඒ අප හොඳින් අවබෝධ කරගත යුතුයි. එම නිසා හොඳින් මතක තබා ගන්න, ඔබ ප්‍රශ්න ලෙස දකින දේවල් තවදුරටත් ප්‍රශ්න ලෙස දකින විදිය නතර කිරීමෙන් සහ එම ප්‍රශ්නවලට අවධානය යොමු නොකිරීමෙන් සහ හැඟීම් වලින් එම ප්‍රශ්නවලට ප්‍රතික්‍රියා කර එම ප්‍රශ්න ප්‍රතික්ෂේප නොකරන තරමට එම ප්‍රශ්න ඔබගේ ජීවිතයෙන් දුරස්ම වෙලා යනවා, නැතිම වෙලා යනවා. එසේ කළ හැක්කේ ඔබගේ ස්වභාවික පැවැත්ම හෙවත් දැනුවත් වීම වශයෙන් හැසිරෙද්දී. අනික් කාරණේ තමයි සත්‍ය ඉදිරියේ සෑම ප්‍රශ්නයක්ම නිකන් කඩාගෙන යනවා. ඒ කියන්නේ හැබැයි කලැප්ස් වෙනවා. ඒක පවතින්නේ නැහැ. ඔබ යථාර්ථයේ ඇත්ත ඇතිසැටි දකින තරමට, ඒ පිළිගන්න තරමට, ඔබ දැනුවත් වීම වශයෙන් හැසිරෙන තරමට, ඔබ පිළිගත්තොත් ඔබගේ ඇත්ත ස්වභාවය වන දැනුවත් වීම වශයෙන් ඔබ එතකොට සෑම ප්‍රශ්නයක්ම ඔබට නිකන් සිතුවිල්ලක් පමණයි. ඔබ එම දේවල් හඳුනගෙන එහෙම්මම මුදා හරිනවා හෝ අවධානය යොමු නොකරනවා හෝ ඔබ එම දේවල් ඔබගේ ජීවිතයෙන් නැති වෙලා යනවා පමණයි. ඔබගේ අවධානයම ප්‍රශ්නයෙන් ඉවත් කරගන්නා කියන්නේ හරියට ගින්දරක් තිබෙන ස්ථානයක ඔක්සිජන් ටික අයින් කරනවා වගේ. ඔක්සිජන් නැති තැන ගින්දර හටගන්නේ නැහැ වගේම ඔබගේ අවධානය එම ප්‍රශ්නය වෙත නොතිබ්බොත් ඔබ එම ප්‍රශ්නයට ස්ථාව ශක්තිය ලබා දෙන්නෙත් නැහැ ඔබගේ අවධානය යොමු කර. එතකොට එම ප්‍රශ්නය නිකම්ම නැති වෙලා යනවා. තවත් කාරණයක් තමයි ඔබ සෑම ප්‍රශ්නයක්ම මගහරින තරමට, ඒ කියන්නේ ඔබ එම ප්‍රශ්නය සමග බැඳී සිටින්නේ. ඔබ හිතන ඇති ඔබ මගහරිනවා කියා. නමුත් ඔබ සිතුවිලි සහ හැඟීම් වලින් එම ප්‍රශ්නය සමග බැඳී සිටින්නේ. එම නිසා ඔබ අවධානය යොමු කරන ඔබට අවශ්‍ය දේ, කැමති දේ පිළිබඳව ඔබ කිසිම දෙයක් මගහරින්න ඕනේ නැහැ මේ අවස්ථාවේ. ඔබට කරන්න තියෙන්නේ ඔබට කැමති දේ, ඔබට අවශ්‍ය දේ සිතුවිලි වලින් නිර්මාණය කරන්න පමණයි. ඉන්පසු සෑම දෙයක්ම ගානට, අවශ්‍ය වෙලාවට, හරි විදියට සිද්ධ වේ. කෙටියෙන් කිව්වොත් ඔබ ඔබගේ අවධානය යොමු කරොත් ඔබට අකමැති දෙයට
ඉන්පසු ඔබය ප්‍රශ්නයක් ලෙස දකින්නේ. එවිට එම අවධානය යොමු කිරීමත් සමග රැස් කරගන්නා ශක්තිය සමගම ප්‍රශ්නය ජීවමාන වෙනවා. එය ඇත්තම ප්‍රශ්නයක් වෙනවා. එම නිසා ඔබට අකමැති දේවල් වලට ඔබ අවධානය යොමු නොකිරීම ඉතාමත් වැදගත්. එම නිසා ඔබ මෙම මනුෂ්‍ය ශරීරයක් ඉපද මෙම දැනුවත් වීම වශයෙන් හැසිරෙද්දී ඔබගේ ඇත්ත ස්වභාවය වන දැනුවත් වීම වගේ හැසිරෙද්දී ඔබ භාවිතා කරන්නේ ඔබගේ බලයනේ, ඔබගේ ශක්තියයි. එතකොට ඔබට දුක සහ ප්‍රශ්න කියන දේවල් ඔබගේ ජීවිතයේ නැති තරම්මයි. එම නිසා ඉවසිලිමත්ව තමන්ව හඳුනගන්න, තමන්ගේ ඇත්ත ස්වභාවයෙන්ම ඉන්න බලන්න. මොකද ඔබ මෙතෙක් කල් කරේ අනිත් පැත්තට, ඇත්ත නෙවෙයි ඔබ ඇත්තේක අනිත් පැත්ත කරේ, වැරදියට තේරුම් ගන්න තිබෙන්නේ සෑම දෙයක් පිළිබඳවම. ඒක නිසායි සෑමලාම ප්‍රශ්න හටගන්නේ. එම ඔබ ඔබගේ ඇත්ත ස්වභාවය හඳුනගත්තේ නැති නිසා තමයි මේ සෑම ප්‍රශ්නයක්ම, ඒ කියන්නේ ප්‍රශ්න නිර්මාණය වෙලා තිබෙන්නේ සමාජයක් තුළ එම හේතුවෙන්.